පිංගුතුනි අපේ ලෝතුර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා සිටින කාලේ විශාල මහනුවර එක්තරා සිද්ධියක් වුණා. විශාල මහනුවර ලිච්ඡවීන්ගේ රාජධානය. එහි ඉන්න රජවරු 7700ක්. ඒ අතර රජ කෙනෙක් හිටියා අම්බසක්කර කියලා. මේ අම්බසක්කර රජුරෝ මෙලොවක් පරලොවක් විශ්වාස කරන්නේ නැහැ. පිම්පව් විශ්වාස කරන්නේ නැහැ. හොඳ නරක විශ්වාස කරන්නේ නැහැ. තමන් කරන දේ තමන් දෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. දන් දුන්නොත් ලැබෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. තමන්ගේ අතින් අන්න අයට නිකන් කියලා දානයක් කියලා එලිංගි තෙල් බින්දුවක් තරම් දීලා නැහැ මේ රජා. ඒ මේ රජුරෝ යන පාරේ වයසක මිනිස්සු හැරමිටි අරන් ගියොත් අර හැරමිටි අරන් විසික කරනවනේ. සංඝයා වහන්සේලා පාරේ ගියොත් එහෙම පාත්‍රයට පයින් ගහනවා. කරේ තියෙන සිවුර අරන් කඩුවෙන් කපනවා. පිස්සු වැඩ. මේ ඇවිල්ලා රාජසේවයට බැඳෙන්නේ නැතුව සිවුරු දාගෙන හිඟා කකා ඉන්නවා. මෙහෙම කියලා දොස් පරොස් කියනවා. කවුරු හරි පාරක් ඇහුවොත් පාරවත් කියන්නේ. මෙච්චර මිත්‍යා දෘෂ්ටිකයි. මෙච්චර මිත්‍යා දෘෂ්ටික රජ්ජුරුවෝ දවසක් වීදි සංචාරය කරනකොට එක ගෙදරක කෙල්ලෙක් ජනෙල්ලෙන් එබිකම් කළා. ලස්සන කෙල්ලෙක්. ඒතර මම අර දැන් අපි දැන් පිම්පව් ගැන කතා කරනකොට ඒක තියෙනවනේ මිත්‍යා දෘෂ්ටිකයට කරන්න බැරි පවක් නැහැ කියලා. මෙයාට හිත ගියා. සේවකයෙකුට කිව්වා පොඩ්ඩක් මතක තියාගන්න. රාජමාලිගාවට ගිහිල්ලා කිව්වා අර කෙල්ල බැඳලාද නැද්ද කියලා බලාගෙන වරින්. ස්වාමීනි බැඳලා. මට ඒක ප්‍රශ්නයක් නෑ. මං ඒකිගේ මිනිහා මරවනවා. රජතුමනි මොකද්ද අපෙන් වෙන්න ඕන? ඒ මිනිහට එන්න කියපන්. ඔන්න ආවා. කිව්වා එම්බ මනුස්සේ මං කැමති උඹ රාජ සේවයට බඳවා ගන්න. උඹ අද ඉඳලා රාජ සේවයට එන්න ඕන. දැන් අර මනුස්සේ අගක් මුලක් මොකවත් දන්නේ නැහැ. රාජ සේව දැන් ඇවිල්ලා අතුපතු ගාගෙන ඉන්න ඕන මල්ගාවේ. දවස් හත් දෙකක් ගියා. තුන්වෙනි දවසක තුන් දවස් තුන අතර ගියට පස්සේ කිව්වා මට අරුණවම් මැටි ගාලා නාලා රතු උපුල් මල් පළඳන්න ඕන. අහවල් පොකුණේ අරුණවම් මැටි තියෙනවා. ඒ කියන්නේ බටර් එක වගේ මැටි වර්ගයක්. ඒ පොකුණේ රතු උපුල් තියෙනවා. රතු ඕලු වගේ එකක්. දැන් ගිහිල්ලා අරන් වරෙන් කිව්වා. එතන ඉඳලා යොදුන් 30ක් තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 300ක්. පයින් යන්න ඕන. දැන් උදේවරුේ කිව්වේ හවස ඉර බහින්න කලින් එන්නත් ඕන. කිලෝමීටර් 300ක් පයින් ගිහිල්ලා ආයේ 300ක් එන්න ඕන. මෙයා බයවිච්ච බයවිල්ල කියන්නේ ඒ නියෝගේ ලද විගස බයෙන් මෙහෙවන ලදුව අස්සෙක් වගේ වේගෙන් ගියා. අර පොකුණටම ගියා. ගිහිල්ල පොකුණ වටේ ඇවිදිනවා. දැන් කොහොමද මැටි හොයන්නේ? දැන් කොහොමද මල් කඩන්නේ කියලා.
ඒ පොකුණට අධිග්‍රහිත අමනුෂ්‍යයා මනුස්ස වේශයක් මවාගෙන පොකුණ ළඟට ඇවිල්ලා මෙයාගෙන් ඇහුවා මනුෂ්‍යෝ මොකද මේ බය වෙලා වටේ කරකෙන්නේ කිව්වා අනේ මට හරියට කරදරයක් වුණා රජ්ජුරුව මාව මරවන්න හදන්නේ මට හිතෙන්නේ මැටි මලුයි අරන් යන්න කිව්වා මේ පොකුණෙන් ඉර බහින්ද කලින් මං මෙතෙන්ට ආපු විදිහවත් මං දන්නේ නැහැ කිව්වා එච්චර දිව්වා දැන් මං මේවා කොහොමද ගන්නෙ අර අමනුෂ්‍යයට දුක හිතුණා අමනුෂ්‍ය මැටි රතු උපුලුයි අරගෙන දොන්නා ඊට පස්සේ ඒ මල් ටිකයි මැටි ටිකයි අරගෙන මෙයා දුවගෙන ආවා දුරු මෙයා බයට දුවපු දිවිල්ල කියන්නේ ඉර බහින්න කලින් ආවා එයාවත් දන්නේ නැහැ කොහොමද මේ එන්නේ යන්නේ කියලා රජ්ජුරුව කිව්වා ඕක ගිය වේගෙට සමහර ලවට එන්නත් ඉඩ තියෙනවා ඒ නිසා අද වෙනදට කලින් දොරවල් වහපල්ලා කිව්වා අර නගරේ දොරවල් වෙනදට කලින් වැහුවා ඒ දොර මෙහෙම පියන් දෙක වහනකොටම අරෙන් එනවා රයා කෑ ගල කිව්වා වහන්න එපා මම එනෝ කියද්දින් වැහුවා රජ්ජුරුව මියා මරවන්න අටපු උගුල පිම්පව් විශ්වාස නොකරන මිත්‍යා දෘෂ්ටික රජ්ජුරුව මෙයා මල් ටික අතේ තියාගෙන මැටි ටික තියාගෙන අඬනවා මේ දෙවි කෙනෙක්වත් නැද්ද මට සාක්කියට කියලා බලනකොට එහා පැත්තේ දොරටුවට එහා පැත්තේ කැලයක් අයිනේ මිනිහෙක් උලක තියලා තියෙනවා දඬුවමක් ලැබිලා ඒ මිනිහා හොරකමේ ගිහිල්ලා හොරකම් කරලා ගේන බඩු මාමගේ කඩේ තියලා මාමා හොරකම් කරන්නේ නැහැ කොහොම හරි මේකෙන් ඔත්තුව රජ්ජුරුවන්ට ඇහිලා රජ්ජුරුව මාමයි බෑනයි දෙන්නම අල්ලගෙන මාමගේ බෙල්ල කැපුවා අර මිනිස්සයා උලී තිබ්බ හොරා උලී තියලා දැන් දවස් 20කට කිට්ටුයි මේකා මැරෙන්නේ නැහැ උල උඩ ඉන්නවා දැන් මෙයා කිව්වා මැටි ටිකයි අරන් අර උල උඩ ඉන්න මිනිස්සයාට අනේ උඹ දැක්ක නේද මං දැන් දොර අරින්න කලින් මෙතෙන්ට ආවා උඹ මට සාක්කේ දීපන් කිව්වා දැන් හෙට රජ්ජුරුව මගෙන් අහනකොට දොර අර වහන්න කලින් මං ආවා කියලා උඹ මට සාක්කේ දීපන් කිව්වා අර උලී උඩ ඉන්න මිනිස්සයා කිව්වා උඹට උඹට ඕල් මාදේද මං දැන් ඊළඟ තප්පරේ මං මැරෙයිද කියලා දන්නේ කවුද මං උල උඩක ඉන්න මිනිස්සේ මාව සාක්කි කරගන්නවද එහෙම නෙවෙයි හැමදාම රැට මධ්‍යාහනේ වෙනකොට අමනුෂ්‍යෙක් එනවා මං ළඟට උඹ දැන් මෙතන ඉඳලා ඒ අමනුෂ්‍යයට කියලා ඒ අමනුෂ්‍යයා සාක්කිකාරයෙක් කරගනින් මං කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ ආයෙනම් මං ඉන්න ඕන කියලා දැන් අර මිනිස්සයා උල උඩ ඉන්නවා මේ මිනිස්සයා දැන් මැටි ටිකයි මලුයි අරගෙන ඉන්නවා ඉන්නකොට රෑ මධ්‍යහනේ සුදු පාට අස්වෙක් පිටින් ඇඟේ නූල් පොටක් නැති ඒ වුණාට හැම රත්තරම් පාට ලස්සන තරුණයෙක් අස්වෙක් පිටින් ආවා දිව්‍ය රාජයෙක්ම තමයි හැබැයි මේ දෙවියෙක් කියලා කියන්න බැරි ඇඳුන්නේ සුදු පාට අස්වෙක් පිටින් ආවේ ඇවිල්ලා රෝල උඩ ඉන්න කෙනාට කිව්වා ජීවත්වයනෙන් උඹ මැරෙන්නේපා උඹ මැරෙන්නේපා උඹ මැරෙන්නේපා ජීවත්වයනෙන් කියලා
කියනකොටම අරයා කිව්වා අනේ මං ඔබ තමුන්නාන් සෙනකල් හිටියේ මට මෙහිම ඇබැද්දයක් වුණා දොර වහන්න කලින් මං ආවා මේ උල උඩ ඉන්න එක්කෙනා එක දැක්කා මට කරදරයක් වුණොත් ඔයා මට සාක්ෂි දෙන්න අර ආශ්‍රය පිටින් ආපු අමනුෂ්‍යයා කිව්වා හරි මං සාක්ෂි දෙන්නම් එයා ආශ්‍රයත් එක්ක ගියා එළි වෙච්ච ගමන් රාජපුරුෂය ඇවිල්ලා මෙයාගේ අත්වලට දන්වැල් දාගෙන රාජ සභාවට ගියා රජ්ජුරු කෑ ගහලා සිංහාසනෙට අතිනුත් ගහලා කිව්වා තෝ රාජ නියෝගේ හරියට ඉෂ්ට කළේ නෑ දැන් තට දඬුවම් පමුණුවන වෙලාවයි ඊට පස්සේ මෙයා කිව්වා රජතුමනි මං වෙලාවට ආවා මං රාජාන කඩ කළේ නෑ මං දොර වහන්නක් කලින් ආව මං කෑ ගහද්දින් දොර වැහුවේ උඹට සාක්කි තියෙනවද ඔව් රජතුමනි මට සාක්කියක් තියෙනවා රජුරෝ බැලුවා මේ මොකද්ද කවුද තොට ඉන්න සාක්කිය අර දොරටුවට එහා පැත්තෙන් උල තියලා ඉන්න මිනිස්සයා ළඟට මධ්‍යම රාත්‍රියේ අමනුෂ්‍යෙක් එනවා ඒ අමනුෂ්‍යයා තමයි මගේ සාක්කිකාරයා ඔබ තුමාට විශ්වාසවන්ත කෙනෙක් මාත් එක්ක රෑ එවන් දෙතෙන්ද එයාගෙන් අහලා පණිවිඩය ඔබ තුමාට දෙනුවත් කරයි රජ්ජුරු නොපෙනෙන ලෝකේ විශ්වාස කරන්නේ නැහැ භූත ලෝකේ ප්‍රේත ලෝකේ අමනුස ලෝකේ විශ්වාස කරන්නේ නැහැ රජ්ජුරු කිව්වා ඔය උඹ කියන ලෝකේ මම බලන්නම්කෝ අද රෑට යම ඔන්න පිරිස පිරිවරගෙන රෑ උල තියෙන මිනිස්සයා උල උඩ ඉන්න මිනිස්සයා ළඟ ඉන්නකොට සුදු පාට ආශ්‍රය පිටින් ආවා. ඒ ආපු ගමම්ම කියන්නේ උල උඩ ඉන්න කෙනාට උඹ ජීවත් වෙන්නේ. උඹ ජීවත් වෙන්නේ. උඹ මැරෙන්න එපා. මැරෙන්න එපා. මැරෙන්න එපා. ඊට පස්සේ රජුරු කතා කළා රෑට එම්බාමනුස්සය අන දැන් රජතුමාට නොපෙන්නන ලෝකයක් තියෙනවා මේ ලෝකයට අමතරව වෙන ලෝකයක් තියෙනවා කියන එක දැන් ඇහැට පේනවා රජ්ජුරුව කතා කළා ඔබ කවුද ඊටපස්සේ කිව්වා මං අමනුස්සේ ඊටපස්සේ කිව්වා මේ උල උඩ ඉන්න කෙනාට උඹ ජීවත් වෙනින් ජීවත් වෙනින් ජීවත් වෙනින් කියලා කියනවා මේ උල උඩ ඉන්න කෙනාට නෑයිද ඔබ මේ ලෝකේ මිනිස්සුෙකුට කරදරයක් වුණාම ඥාතින් යාළුවන් ඔහු අතාරිනවා සල්ලි තියෙනකල් ධනෙ තියෙනකල් කර කියා ගන්න පුළුවන් තාක්කල් යාළුව වට වෙලා ඉන්නවා මොනවත් නැති වෙලා අසරණ වුණාට පස්සේ ඔක්කොම අත්හරිනවා මේ උල උඩ ඉන්න මිනිහගේ නෑයෙක්වත් ළඟට ආවේ නෑ ඔක්කොම මෙයාව අත්හැරලා තියෙන්නේ උඹ මොකටද මෙතෙන්ද එන්නේ අර අමනුෂ්‍යය කිව්වා රජතුමනි මම මෙයාගේ ලේ ඥාතියෙක් මම මැරෙන්න කලින් මෙයාගේ ඥාතියෙක් ඒ නිසා තමයි මම මෙයාට ඇවිල්ලා කියන්නේ උඹ මැරෙන්න එපා උඹ මැරෙන්න එපා මැරෙන්න එපා කියලා. ඊට පස්සේ රජ්ජුරුව අහනවා උල උඩ ඉන්න කෙනා දැන් දවස් 20යි. ඉදොඩ මේ මිනිස්සු අතර මිනිස්සු කියන්නේ අයියෝ මේක තවත් විඳව විඳව ඉන්නේ මොකටද මේක මැරෙලා යන්නේ නැන්නේ මේ දුක ඉවර වෙන්න. ඔබ මොකටද ඇවිල්ලා කියන්නේ ජීවත් වෙන්න කියලා. රජතුමනි පොඩ්ඩක් මෙහෙට එන්න අර උල උඩ ඉන්න කෙනාගෙන් පොඩ්ඩක් මෙහෙට ගත්තා රජතුමනි මේක මැරුණාට පස්සේ යන්නේ අපායේ සෑම දුකකින්ම ඉහළින්ම දුක් ලැබෙනවා නම් ඒ උස්සද තියුණු දුක් තියෙන කර්කස මහා නිරේ මේක උපදින්නේ රාජතුමනි මට මෙයා මැරිලා උපදින විදිය පේනවා
ඒ නිසා අපාය ඉපදෙනවට වැඩිය උල උඩින් එක සැපයි. අම්මේ තාත්තේ ඔයාලා මේ මිනිසුත් එක්ක රණ්ඩු වෙවි. ඔයාලා කරගත්ත පව් වලින් සත්තු මර මර හොරකම් කර කර වල්කම් කර කර පච හල හල එක එකාගේ ඇද කුද කිය කියා බිබි බල කරගත්ත පව් වලින් උරුම වෙලා තියෙන අපාය නම් මේ අවුවේ කර වෙවි ඉන්නක සැපක් ජීවත් වෙනෙලා. මිනිහගෙන් ගුටි කකා ඉන්නක සැපක් මෙරිලා යන්න තියෙන නරක ලෝකයකට නම් ගුටි කකා හරි ජීවත් වෙනෙලා මැරෙන්න එපා. සියදි විනාස ගන්න එපා. ඔයාලගේ කර්මෙට යන්න තියෙන නරක ලෝකයකට නම් දරුවන්ගෙන් විඳව විඳව හරි ජීවත් වෙනෙලා මැරෙන්න එපා. කරගත් පව් වලට යන්න තියෙන නරක ලෝකයකට නම් අතේ සොච්චම නැතත් ආර්ථික ප්‍රශ්න තිබ්බත් මැරෙන්න එපා ජීවත් වෙනෙලා. කරගත් පව් වලට මැරිලා යන්න තියෙන නරක ලෝකයක නම් කෙල්ලංගෙන් විඳව විඳව කොල්ලංගෙන් විඳව විඳව විරහ වේදනාව සහිතව ප්‍රිය විප්පයෝගෙන් අප්‍රිය සම්පයෝගෙන් මේ පපුව පිච්චි පිච්චි ඒ දුකෙනොත් ජීවත් වෙනෙලා මැරෙන්න එපා. යන්න තියෙන නරක ලෝකයකට නම් මේ මනුස්ස ලෝකේ අන්ත දුක් විඳ විඳ ඉන්න එක සැපයි අපායට වඩා. ඒ ලෝක දෙකම ඇස් වලට පේන අමනුෂ්‍යයා කියනවා උල උඩ ඉන්න එක සැපයි අපාය යනවට වැඩිය කියලා. මං කියන එක තේරෙනවද? අපාය යනවට වැඩිය උල උඩ ඉන්න එක සැපයි. රජ්ජුරුවන්ට අහන්න නොලැබුණ දේවල් මේ අහන්නේ. රජ්ජුරුව කියනවා මම ඇස් වලින් දකින්න ඒවා විතරයි පිළිගන්නේ. මං ඔය අපාය දිව්‍ය ලෝකයක් කිව්වට ඒව මට දැනෙනවා අඩුයි. මට ඇස් වලට පේන්න ඕන. දැන් මිනිසුන්ටත් එහෙම ඉන්නවනේ. එහෙනම් අපාය පෙන්න පල්ලා. දිව්‍ය ලෝකේ නම් පෙන්න පල්ලා. ඊට පස්සේ රජ්ජුරුව කිව්වා හරි මං ඔබව වෙහෙසන්නේ නැහැ. ඔබ මට ඇත්ත කියන්න. මට ඔබෙන් අහන්න ඕන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ තමයි ඔයා සුදුපාට අශ්වයෙක් පිටාවේ ඔයා අමනුස්සෙක් නම් වෙනත් ලෝකෙක නම් ඉන්නේ මෙච්චර ලස්සන අශ්වයෙක් ඔබට ලැබුණේ කොහොමද? කිව්ව රජතුමනි මම මේ ලෙච්චවි රාජධානයේම හිටපු වෙළෙන්දෙක්. මම පොඩි වෙළඳ සැලක් කරගෙන ගියා. ඒ වෙළඳ සැල ඉස්සරහා පාරක් තිබ්බා. ඒ පාරේ මඩවල මිනිස්සු මඩවලේ බැහැගෙන තමයි යන්නේ. මම කළේ කලින් මැරිච්ච හරකෙක්ගේ ඔළුවක් ඔලු කට්ටක් වේලිලා සුදු පාට වෙලා වැටක ගහලා තිබ්බා. මම මේ හරක් ඔළු ඇරන් අර වතුර මැදට දැම්මා. මිනිස්සු ඒ හරක් ඔළුවේ අඩිය තියලා තමයි එහා පැත්තේ යන්නේ. මමත් මිනිස්සුත් ඒ හරක් ඔළුවේ අඩිය තියලා මඩ පෑගෙන නැතු ආවා. මම මිනිස්සුන්ට මඩ පෑගෙන නැතුව යන්න හරක් ඔළුව තියපු පිම්බලේට මට මේ දිව්‍ය ආශ්‍රය ලැබුණේ. අහසින් යනවා වතුර උඩ යනවා නොපෙනී යනවා. මේ ගම් වලත් ඉන්නවා ওই වගේ මඩ සහිත පාරවල් වල ගඩොල් කැට තියෙනවා, ලෑලි තියෙනවා අර මඩ පෑගෙනවට.
ඒ මිනිසු දන්නේ නැතුව ලොකු පිනක් රැස් කර ගන්නවා. මේ මනුස්ස වර්ගයාට යහපත ගැන හිතලා ඔය ලෝකෙම ඉන්නවා. තමන්ගේ ගේ ඉස්සරහ පිට පාරවල් තියෙනවා කැඩිලා ඒ වලට පස් ටිකක්වත් දාන්නේ. මේ මිනිසු යන්නේන පාරේ අතු ඇඟට යන්නේනකට අතපය හීරෙනවා. පාර දෙපැත්ත සුද්ධ කරන්නවත් නැහැ. ඒවත් ඒ සංසාරෙට. මම ගොඩාක් දැකලා තියෙනවා පාරවල් වල වලවල් තියෙනවා. ගමේ කෙකුට හිතෙන්නේ නැහැනේ මේ වලකට පස් ටිකක් දාන්න. ඇයි ඉතින් අපිට වාහන තියෙනවෑ වාහන තියෙනුන් ඔවා කරගන්න නැත හිතෙනවා. පිම්පව විශ්වාස නොකිරීම සේවයට විපාකයක් තියෙනවා කියලා විශ්වාස නොකිරීම හොඳ වැඩක් කළොත් විපාකයක් එනවා කියලා විශ්වාස නොකිරීම පාරට හරක් ඔලුවක් දාලා ඒකටත් අස්වේ විපාකෙ විදියට හම්බුණානේ. පැහැදිලිද මං කියන එක? ඊට පස්සේ පින්වතුනේ ඒ වගේම තමයි පහසුවට තියෙන පාරක් කට දැන දැන හානි කළොත් ඒ වගේ විපාක එනවා. ඊට පස්සේ රජ්ජුරු අහනවා මේ හරි මං ඒක දැනගත්තා. දැන් මං අහන්නේ උඹ ගොඩාක් රත්තරම් පාටයි. රත්තරම් පාටයි ලස්සන තරුණේ. ඔයා ඔච්චර ලස්සන වුණේ කොහොමද කියලා. රජතුමනි මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ තරහා ගත්තේ නැහැ. මිනිස්සු ඇවිල්ලා බඩු තෝරනවා. තරහා ගත්තේ නැහැ. මං දන්නවා මිනිසුන්ගේ හැටි එහෙම තමයි කියලා. පැය ගණන් බඩු තෝරලා ගන්නෙ නැතුව යනවා. මං තරහා ගත්තේ නැහැ. මං දන්නවා මිනිස්සු ඔහොම තමයි කියලා. මම මනුස්ස ලෝකෙදී gedara aya samagavat gami minisut ekkavat vairen tarahin hitiye na taraha gatte nathi pimbaleeta mama rattaram paata ipadila kiyu duwe puthe oyala nithara taraha gannwa na napuru sitennan inne oyala aayi ipadena kota guda ketha vela ipadenne තරහපු වෙලාවට බලන්න මොහොතකට ලස්සනට ඉන්න ගෑනු ළමයා තරහා ගත්තට පස්සේ මූණේ තියෙන මේ භයානකම විරූපිකම. දැන් අර මං ඔයාලට ඉස්සෙල්ලා කිව්ව අර අම්මයි තාත්තට අර ළමයි ගහන්න හැදුව ඇති කියලා මං හිතුවේ අර අම්මට ගහන්න තප්පරේට දත් මිටි කාගෙන හිටපිය තොට කියලා ලැස් දෙක ලොකු කළා තප්පරේට කිව්ව ඒ ඉරියව්ව ඒ විදිහටම උපතකට හම්බුනේ. ඒ වගේ ওই තරහ එනකොට මූණ කළු වෙලා තොල් වේලිලා වෙවුලන ගතියක් එනව නේද? ওই විදිහටම නපුරු වෙලා උපදිනවා. කැතයි. තරහ ගන්නකොට විරූපී වෙනවා. කිව්ව මම ලස්සන උනේ මෛත්‍රියෙන් හිටියා. මම මිනිසුත් එක්ක තරහ ගත්තේ නැහැ. ඊට පස්සේ කිව්වා එහෙනම් හරි මං තව කාරණාවක් ඔයාගෙන් අහනවා. ඔයා ආපු වෙලාවෙ ඉඳලා හරි සුවඳයි මෙතන. ගොඩෝ සුවඳ එනවා ඔයා ආපු වෙලාව. ඔයාගේ ඇඟින් සුවඳ එනවා. ඇයි සුවඳ එන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මම කවදාවත් අනුන්ගේ ඇදකුද කියලා නැහැ කිව්වා. අපි ගමේ ශිල්ප දක්වන කුමාරවරු ඉගෙන ගන්න අයට මම ප්‍රශංසා කළා. පුතා නියමයි උඹලා ඉගෙන ගනෙල්ලා. අලුතෙන් යන ජෝඩු ඉන්නවා. අනේ බොහොම හොඳයි ඔය මිනිසුන්ගේ සමගිය රැඳේවා. පාරේ ශ්‍රමණයන් වහන්සේලා වඩිනවා. අනේ ඔය උත්තමයෝ සිල් ගුණ දන් රකින අය. හාමුදුරුන්ගේ ගුණ කිව්වා. මිනිසුන්ගේ ගුණ කිව්වා. අනුන්ගේ ඇදකුද කිව්වේ නැහැ. මගේ ඇඟෙන් සුවඳ හමනවා කිව්වද?
ගුණ කිව යුතු අයගේ ගුණ කියනකොට ඉපදෙන දෙවියන්ගේ ලෝකේ ඇඟෙන් සුවඳ හමනවා. දැන් මට කියන්න දුවේ පුතේ. දාඩිය වැකිලා වැටිලා වැඩපල කළා දාඩිය වැටිලා නාන් නැතකොට මේ ඇඟෙන් කොච්චර ගඳ එනවද? අපේ ශරීරවලින් සුවඳ විහිදෙන එකෙක් මෙතන ඉන්නවද? මේ ඇඟවල් වලින් ගන්ධස්සාරෙමයි යන්නේ. උදේට හොදනවා, දවල්ට හොදනවා, හැන්දෑවට හොදනවා. දැන් මේ බණ අහන්න මොනකට හොදාගෙන ඇඟවල් හොදාගෙන නාගෙන ආවා. දැන් ගෙදර ගිය ගමන් ආයෙ හොදන්න ඕන. මොනකට ඔක්කොම හොදාගෙන ඉවර වෙලා නිදා ගන්නවා කියන එක වැඩක් කරනවා ඈ. නැගිටිච්ච ගමන් ආයෙ හොදන්න ඕන. ඇයි ඇතුලේ හොදලා සුද්ධ කරලා ඇඳේ බුදි කරවනවා? ඇතුලේ පැහෙන ටික නාහෙන් එනවා, කන් වලින් එනවා, ඇස් වලින් එනවා, ඉකිලි කිහිලි වලින් එනවා, මල මූත්‍රා වලින් එනවා. ජරා නොදැනීම උදේ වෙනකොට ඇතුලේ තියෙන ජරාව එළියට ඇවිල්ලා නැගිට ගමන්ම හොදන්න ඕන. හේදුවෙ නැත්තං ගඳයි. අවුරුදු මෙතන ඉන්නවන අවුරුදු 10 පුතේ, අවුරුදු 10ක් දත් මැන්දා එක වේලක් දත් මැන්දේ නැතකොට කට ගඳයි. අවුරුදු 20ක් දත් මැන්දා එක වේලක් නොමැදපු ගමන් ගඳයි. අවුරුදු 30-40 දත් මැන්දා උදේ හවස එක වාරයක් මැන්දේ නැතකොට ගඳයි. දැන් තේරෙනවද මේ ශරීරවල ගන්ධස්සාරෙත් එක්ක සංසාරේ අපි අන් අයට අදකුද කොච්චර කියලා තියෙනවා ඇතිද කියලා? අපි අනුන්ගේ අදකුද කිව්වේ නැත්තම්, බොරු නොකිය හිටියානම්, මේ කටෙන් පව් කළේ නැත්තම් එන්න එපැයි සුවඳ. එතකොට අපි මේ කටෙන් පව් කරගත්තා කියලා හොඳටම ප්‍රකටයි අපේ ගඳ, ඇඟෙන් එන ගඳ. ඒක මේ නහයට දැනෙනවා. නහයට කටෙන් කරපු පව් නහයට දැනෙද්දි ඒ නහයට යටින් තියෙන කටෙන් ආයෙත් පව් කරනවා. පච හලහලා හරක බූරුව මී හරක කිය බැන බැන කුණු හරප කිය කියා අනුන්ගේ ඇදකුද කිය කියා දේශපාලඥයන්ට බැන බැන ගමීන මිනිසුන්ට බැන බැන කවුරු හරි ගෑණියෙ මිනිහෙක් අල්ලගෙන ඒකට බැන බැන හාමුදුරුවන්ටත් බැන බැන කරන පින්කම් වලටත් බැන බැන මේ කටෙන්ම පව් කරගන්නවා. කිහිල්ලේ ගඳ, දාඩිය ගඳ මේ නහයටම දැනෙද්දි මේ විශ්වය අපූරු නිර්මාණයක් කළා. කර්මයේ විසින් අපූරු නිර්මාණයක් කළා. මේ කට ළඟම නහය තිබ්බා. කට ළඟම නහය තිබ්බා. ඒ කියන්නේ මේ ශරීරයේ ගඳ ගහන්නේ කටෙන් පිට වෙන නරක වචනවල කර්ම විපාකයක් එක්ක. සමහර අය කතා කරන වචනෙත් අපිත් සංසාර ඕන තරම් ඉපදිලා තියෙනවා. ඇත්ත කතා කළ යුද්ධෝයි මේක තේරුම් ගන්න. කතා කරනට කටේ ගඳ කතා කරන වචනෙත් එක්කම යනවා මෙහෙම. ඇයි ඒ? සංසාරේ අපිම කටෙන් බොරු කියපු ඒවා, කුණු හරප කියපු ඒවා, කේලම් කියපු ඒවා, ගුණ කිව යුත්තන්ට බැනපු ඒවා. දැන් කතා කරනට වචනෙන් වචනේ එළියට යනවා ගඳ. අකුරෙන් අකුර යනවා, කට ඇරිය ගමන් යනවා. ඒ ගඳම මේ නහයට දැනෙද්දී ආයෙත් බොරු කියනවා කියන්නේ, ආයෙත් කුණු හරප කියනවා කියන්නේ, ආයෙත් අනුන්ට බයිනවා කියන්නේ කොහොම අනුවන කමක්ද?
පිම්පව විශ්වාස නොකිරීමක්ද? තමන්ගේ ශරීරේ තමන්ට ගඳයි කියලා. තමන්ගේ ශරීරයෙන් ගඳ විහිදෙනවා කියලා. සමහර අයගේ ඇඟෙන් හරක් ගඳ එනවා. සමහර අයගේ ඇඟෙන් අස්ප ගඳ එනවා. සමහර අයගේ ශරීරවලින් අසූචි ගඳ එනවා. සමහර අයගේ ශරීරවලින් අමුතු සිනි ගඳ වල්ලෙනවා. මේ ඔක්කොම අපිම කරපු කර්ම. අර දෙවියන්ගේ ශරීරයෙන් සුවඳ මගේ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ බුදුමෝ විවර කරන කොට පැතිරෙන සුවඳ සුවඳ. අද බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවානම් මේ පරිසරයේම සුවඳයි. පිට වෙන වචනයක් වචනයක් පාසා සංසාරේ ඇත්ත කතා කරපු පින් බලෙන් සුවඳ. ඒ යසෝදරාවගේ ශරීරයෙන් පිටවෙන සුවඳ. කටෙන් නිල් මානෙල් මල් සුවඳ. සපු මල් සුවඳ. පින් කරපු මිනිස්සු හිටියා. උප්පල ගන්ධ කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ බණ කියනකොට නිල් මානෙල් සුවඳ එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සංසාරේ බුදුබණ පද කියනකොට කට ඇරලා සාදු කියලා උපනෝපන් ජීවිතේ බුදුබණ පද වලට සාදුකාර දුන්න පිම්බලේ කිව්වා. ඒකනේ සාදුකාර දිදී බණ අහන්න තියෙද්දින්නේ මේ ෆෝන් එකක් උස්සගෙන මෙහෙම ඉන්නේ. නේ කොච්චර අහිමි වෙනවද? දුවේ පුතේ තම ශරීරයේ ගඳ බව තමන්ට දැනෙනවා නම් නහයට කියන්න එපා කවදාවත්. කටින් බොරු කේලම් කියන්න එපා. පරුස වචන කියන්න එපා. හිස් වචන කියන්න එපා. අනුන්ට බනින්න එපා. ඊට පස්සේ ඇහුවා, හරි මං ඒකත් දැනගත්තා. දැන් මට දැනගන්න ඕනේ මෙච්චර ලස්සන වෙලා මෙච්චර ආස්වේ පිටින් ඇවිල්ලා මෙච්චර සුවඳ හමද්දි ඇයි ඔයාට ඇඳුන්නේ නැත්තේ? රජතුමනි, මම ඇත්තටම මම දිව්‍යාත්මය. ඇත්තට මේ ඒ ආපු අමනුෂ්‍ය දිව්‍යාත්මයා. රජතුමනි, මම මනුස්ස ලෝකෙදී හොඳට හිතපු කෙනෙක්. මට ආපස්සට හැරිලා බලන්න මම පව් කළා කියලා එකක් නැහැ. මාත් එක්ක මිනිස්සු ගොඩක් කැමතියි. මං යාළුවෝ කට්ටියත් එක්ක නාන්න ගියා. යාළුවෝ ටික එකපාරම වැවට පෑන්නා. ඇඳුම් ටික තියලා මම යාළුවෙක්ගේ ඇඳුමක් විහිළුවට හැංගුවා. අරයා නාල ඇවිල්ල හොයන හොයන ඇඳුම නෑ. ඇත්තටම ඇඳුමක් නැති වුණාට පස්සේ කෙනෙක් බය වෙනවා නම්, තැති ගන්නවා නම්, දුකට පීඩාවට පත් වෙනවා නම්, මගේ යාළුවා ඒ දුකට පීඩාවට පත් වුණා. ඒ වුණාට මම විහිළුවට කළේ. විහිළුවට ඇඳුම් හංගපු පාප කර්මයට මගේ ඇඟේ ඇඳුන්නේ. අතට ඇඳුමක් දුන්නොත් අතුරුදහන් වෙනවා. මෙහෙම වස්ත්‍ර අල්ලන්න බෑ. මම සත්පුරුෂයන්ගෙන් ධර්මයක් අහලා තිබ්බනම් විහිළුවටවත් පවක් කරන්න එපා කියලා රජතුමනි දැන් ඇස්වලට දකින්න කිව්වා. විහිළුවට පව් කළා සිද්ධ වෙච්ච දේ. ඇත්තටම යම්කිසි කෙනෙක් පව් කළොත් නපුරු හිතෙන් එයාට කොයි වගේ විපාකයක් එයිද කියලා ඇහුවා. දුවේ පුතේ, අපි සමහර විහිළු
අනිත් අයට කරන්නේ අපි විහිළුවට. නමුත් එයා ඇත්තටම බය වෙනවා. ඔය අරය අරෙන් ඉදින් අපි පඳුර වල හැංගිලා ඉඳලා එකපාරම කෑ ගහගෙන පයින් නැඟට. අපි ඒක විහිළුවට කළාට එයා බය වෙන්නේ විහිළුවටද? ඇත්තටම. අන්න අය බයිට් කිරීම. අපි විහිළුවට යාරව බයිට් කළාට එයා බයිට් වෙන්නේ විහිළුවටද ඇත්තටමද? ඇත්තටම. ඊළඟට විහිළුවට ආදරය කිරීම. කොල්ලේ විහිළුවට මැසේජ් කරනවා. අර කෙල්ලට ආදරේ වගේ පෙන්වනවා. කොල්ල කරන්නේ විහිළුවට. කෙල්ල බොක්කෙන් ආදරය කරනවා. ඇත්තටම ආදරය කරනවා. අරු විහිළුවට කරන්නේ. පාපය. අන් අය මුලා කරවීමේ පාපය. මේ මම දන්න එක පවුලක මෙහෙම එකක් වුණා. ඒ ආච්චි ලෙඩ වෙලා ඇඳෙද්දී ඒ ආච්චිගේ දවසක් ආච්චි කෑ ගහනවා. බලන්න යනකොට කළු පාට කළු කොඹි ඇවිල්ලා. මං හිතන්නේ කළු කඩි වගේ. මේ දනයිම් දනයිසෙන් පහළ සම්පූර්ණයෙන්ම කකුල වහගෙන කනවා. එතකොට අර කට්ටිය ඉක්මනට ඇවිල්ලා ආරය කෑ ගහනවා මේ සතුටු ගයින් කළා. කළු කොඹි ගෝල් ඔක්කොම වැහුව එන්නත් බැරි විදියට. ආයෙ දවසක් බලනකොට දනයිසෙමුත් උඩට ඇවිල්ලා කනවා. මේ ගෙදර මොනවා හරි කරදරයක් දෝෂයක් ඇති කියලා කොළඹට ගෙනෙච්චා. එයාගේ පවුලේ පුතෙක්මයි මට මේ විස්තරය කිව්වේ. කොළඹට ගිහිල්ලා දවසක් බලනකොට දවසක් කූඹි ඇවිල්ලා මුළු ඇඟම වහගෙන මේ ඉනේම් පල්ලේ මෝන හොල්ල හොල්ල ඉන්නවා. ඒත් බේරාගත්තා. එක දවසක් රාත්‍රියේ ගෙවිලා පහුවද උදේ යනකොට ආච්චි නෑ. තොන්නි කර කළු ගුලියක් කළු කූඹි වට කරගෙන කාලා. එතකොට කූඹි ටික අයින් කරනකොට ඇටකටු පෑදෙන තරමට කාලා. මීට අවුරුදු 20කට විතර 20ක් උත් නෑ අවුරුදු 16කට විතර කලින් වෙච්ච දෙයක්. මට ඒ වෙලාවට හිතුණා ඔය අපි ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ කරනවා ඔය තෙල් කූඹි විස කූඹි කඩි ඉන්න ගුල් වල ළඟට කරට අත දාගෙන යමම් මචම් පණවිඩයක් තියෙනවා කියන්නේ රහසක් තියෙනවා කියන්නේ කියලා අර කූඹි ගුල උඩ හිටවල කනත කළ පොඩි මොන හරි කරලා අර කකුල් කඩිය කාලා අරය නටන මේ කෑ ගහනකොට මෙයා සතුටු වෙනවා. ඔය සමහරට ඔයාලා කළා ඇති. පව්. අපි විහිළුවට කළාට අරය හිටගත්තේ ඇත්තට කඩි කෑවේ විස තෙල් කූඹි කෑවේ බොරුවට නෙවෙයි විහිළුවට නෙවෙයි ඇත්තට. කොල්ලෝ බයික් වල යන ගම පාරේ යන කෙල්ලෝ බය කරන් ළඟින් ගන්නවා විහිළුවට කරන්නේ. කෙල්ල බය වෙන්නේ විහිළුවට නෙවෙයි ඇත්තට. මං කියන එක තේරෙනවද? පව් කියන්නේ ඕවට. විහිළුවට කරන විහිළුවට යාළුවෙක්ගේ ඇඳුම් හංගපු පවු නොකරපු මිනිස්සෙකුටත් ඇඳුම් නැතුව ඉපදෙන්න ඕනා නා. දුවේ පුතේ පින් කියලා ජාතියක් තියෙනවා. පවු කියලා ජාතියක් තියෙනවා. මෙලොවක් කියලා එකක් තියෙනවා. පරලොවක් කියලා එකක් තියෙනවා. මැරුණට පස්සේ ඉපදෙනවා. අපායක් කියලා එකක් තියෙනවා. දිව්‍ය ලෝකයක් කියලා එකක් තියෙනවා. උඹලා මේවා විශ්වාස කරපල්ලා. මේවා බොරු නෙවෙයි. අම්මල තාත්තලටත් මම මේ කියන්නේ මේකයි. මේ ළමයිට ඉස්කෝලවල උගන්වනවා, ටියුෂන් වල උගන්වනවා, ඔන්ලයින් වලින් උගන්වනවා.
ඔයාලා ඉස්කෝලයක් කරගෙන ගෙදර ඔයාලත් උගන්වන්න හදන්න එපා. ඔයාලා මේ ළමයිට කියලා දෙන්න පින් ගැන, පව් ගැන. පුතේ මෙහෙම කළොත් මෙහෙම උපදිනවා. මෙහෙම කළොත් මෙහෙම උපදිනවා. මේ වගේ පව් වැඩ කරන්න එපා. කියලා ළමයිට පින් පව් ගැන කියලා දෙන්න. ඊට පස්සේ රජ්ජුරුවෝ කිව්වා මං අද ඇස්වලට දැක්කා මේක. මං හරි ඔබ මාත් එක්ක හොඳට කතා කළා. ඔබ මට ගොඩක් විස්තර කියලා දුන්නා. මං ඔයාට දැන් ඇඳුම් දෙන්නම්. රජතුමනි මට අතකින් අතකට ඇඳුම් ගන්න බෑ. එහෙනම් මොකද්ද කරන්න ඕන? මේ වනයෙන් එහා පැත්තේ කප්පිනක කියලා තෙරුන් වහන්සේ නමක් ඉන්නවා. ඒ තෙරුන් වහන්සේට එක වස්ත්‍රයක් හරි වස්ත්‍ර දෙකක් හරි මාහට පිම්පිනස කියලා පූජා කරන්න. ඔබතුමා කලින් කිව්වනේ ඇස්වලින් දැක්කොත් පිළිගන්නේ කියලා. ওই වස්ත්‍ර දෙක පූජා කරනකොටම මට වස්ත්‍ර ලැබෙනවා. ඔබතුමාට ඇස්වලින්ම දකින්න පුළුවන් ඒ කිව්වා. රජතුමනි දීමේ විපාක දෙනවා කිව්වා. ඊට පස්සේ පහවදාම රජතුමා ඉක්මනට වස්ත්‍ර යුගලක් හදලා මේ ගිහිල්ලා පූජා කළා මේ අර කප්පින මහරහතන් වහන්සේට. කප්පින මහරහතන් වහන්සේ බැලුවා මේ රජා කවදාවත් දන් දෙන කෙනෙක් නෙවෙයි. මේ මාළිගාව ඉස්සරහින් පිටින් ආන්දුර නමකට යන්න බෑ. පාත්‍ර කඩනවා, සිවුරු ඉරනවා, වයසක මිනිස්සුන්ගේ මුත හැරෙයිටිත් උදුර ගන්නවා, පාරක් අහන කෙනෙකුට පාරක්වත් කියන්නේ නැති මෙයා මේ මොකක් වෙලාද මේ සිවුරු පූජා කරන්න එන්නේ? ඉන්ද්‍රසිකෝ ස්වාමීනි, ඔබ වහන්සේ කියන හැම පවක්ම මං කළා තමයි. මං ඇඳුන් නැති ප්‍රේතෙක් දැක්කා. ඒ අමනුෂ්‍යයා විසින් මට මේවා කියලා දුන්නා. මේ වස්ත්‍ර දෙකේ අමනුෂ්‍යයාට පිම්පිනි ඔබ වහන්සේට පූජා කරන්න ආවේ. මං කප්පින මහරහතන් වහන්සේ වස්ත්‍ර යුගල ගත්තා. පිළිගෙන කිව්වා මේ පින ඔබතුමාට අනුමෝදන් වේවා, යහපත පිණිස වේවා. ඔබ මෙහි වූ ප්‍රේතයාට, ඒ අමනුෂ්‍යයාටත් මේ පින අනුමෝදන් වේවා කියලා මේ පැත්ත බලනකොටම දිව්‍ය වස්ත්‍රාභරණ වලින් සැරසෙච්ච සුදු අශ්වයා පිටේ ඉන්න රත්තරන් වස්ත්‍රාභරණ සහිත සේවක සේවිකාවෝ පිරිවරාගත්ත දිව්‍ය රාජයා පෙනී හිටියා. රජතුමනි සාදු සාදු, මට වස්ත්‍ර පහළ වුණා, මට වස්ත්‍ර පහළ වුණා. රජතුමා ඇස්වලින් දැක්කා දීමේ විපාක. පොඩි වස්ත්‍රයක් දුන්නේ. ඊට පස්සේ මෙයන් කියනවා දැන් රජතුමනි මෙච්චර යහපතක් උනේ ඔබතුමයි මායි කතා බහ කළේ අර උල උඩ ඉන්න කෙනා මුල් කරගෙන. ඔය උල උඩ ඉන්න කෙනා නිදහස් කරවන්න. ඊළඟට තව එක්කෙනෙක් නිදහස් කරවන්න කිව්ව කවුද? අර මල් අරන් ආවේ. එයා දැන් රජ්ජුරුවන්නේ ඒක මතක නැහැ. දැක්කද අර පිම්පව් විශ්වාසෙනෙකුට ගෑනුන්ට තිබ්බ පෙරේතකම හිතෙන් අයින් වුණා. තමන්ගේ මෝඩකම් හිතෙන් අයින් වුණා. රජතුමා රාජසභාවේ කිව්වා උල උඩ ඉන්න එක්කෙන මට දැන් නිදහස් කරවන්න ඕන. මුළු රාජසභාවම කැමති වුණා. අරයා උලෙන් නිදහස් කරවලා බෙහෙත් කළා. එයාට පණ නැහැ. දවස් 20ක් මැරෙන්නේ නැතුව උල උඩ හිටියානේ. ඒ අමනුෂ්‍යයා කිව්වා
මෙයාට අපායෙන් නිදහස් කරවන්න ක්‍රමයක් තියෙනවද කියන එකයි. ඔබතුමත් පව් කළා ඔබතුමාට නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවද කියලා මහා කප්පින තෙරුන් වහන්සේගෙන් අහන්න. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ දෙවිවරු පිරිවරාගෙන ඉන්න කෙනෙක්. දෙවිවරු උපස්ථානෙට එන කෙනෙක්. ධර්මයේ තේරෙන කෙනෙක්. මැරිලා උපදින විදිය තේරෙන කෙනෙක්. ඉතුරු ටික ඒ රහතන් වහන්සේගෙන් අහගන්න කිව්වා. ඊට පස්සේ අර අසනීප අර බෙහෙත් කරලා යාන්තම් පණගත් අවුරුදු දවස් 20ක් උලේ හිටපු එක්කෙනත් ගෙන්නගෙන කප්පින මහරහතන් වහන්සේ ළඟට ගියා. ඊට පස්සේ කියන විස්තරේ ඊට පස්සේ ඇතිවෙන සාකච්ඡාව බලමු. ඊට පස්සේ ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මේ තමයි දවස් 20ක් උල උඩ හිටපු එකේනම් මෙයා මැරුණාට පස්සේ අපායේ යනවා කියලයි අර අමනුෂ්‍ය කිව්වේ මෙයාව බේරගන්න ක්‍රමයක් තියෙනවද ඊට පස්සේ කිව්වා ක්‍රමයක් තියෙනවා සචේස ධම්මානි සමාචරෙය සක්කච්ච රත්ින් දිවම් මප්පමත්තු මුච්චියසෝ නිරයාච තම්හා කම්මන්සිය අඤ්ඤත්‍ර වේදනී යන්ති මෙයා අප්‍රමාදිව ධර්මයේ හැසිරුණොත් දිවාරෑ දෙකේම ධර්මයේ හැසිරුණොත් මෙයාට අපායෙන් නිදහස් වෙන්න පුළුවන් හැබැයි කරපු පාපේ කවදාහරි විපාක දෙනවා ඊළඟ ජීවිතේට අපායට යන්න නැතුන් ඉන්න පුළුවන් දැන් වුණත් අපායට යන්න මෙතන කෙනෙක් නියමව ඉන්නවනම් පින්පව් විශ්වාස කරලා හොඳට පින් කරගෙන මේ ජීවිතේම හිටියොත් ඊළඟ ජීවිතේ අපාය යන්නේ නැහැ. හැබැයි යම් දවසක ඔයාලා වරද්දාගත්තොත් අර පාපේනවා. මේ සංසාරේ භයානක කම. ඊපස්සේ කිව්වා හරි ස්වාමීනි දැන් ඒ මිනිස්සයා ගැන මං ඇහුවා දැන් එයා කරගන්න එක කරගත්තාවේ මගේ අතින් ගොඩාක් පව් වුණා මං හාමුදුරුවන්ගේ සිවුරු ඉරුවා පාත්‍ර කැඩුවා වයසක මිනිසුන්ගේ හැරමිටි විසිකලා විහිළුවට කරපු පාපේ තර විදියට ආවනම් මම කරපු පව්කම් මට විපාක දෙයි ස්වාමීනි මාව බේරගන්න ඔන්න මේ අවවාද ටික වටිනවා ඈ සමහරවිට මේ ගමේ වුණත් දාඩේ අං කරලා ඒවට උගුල්පත් දීලා හාමුදුරුවන්ට බැනලා සමහරවිට මේ වාගේ පිළිම වහන්සේලා ඉදි වෙනකොට මේ ගමේ දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද මේ හාමුදුරුව මේ ලොකු පිළිම හදාගෙන මොනව කරනවද කියලා බැනලා එක එක ඒවා කියාගත්ත අය ඇති හැබැයි අපිට නම් එහෙම හිතෙන්නේ නැහැ මං වාහනෙන් බැස්ස ගමම ප්‍රතිමාව දැක්කේ මට පුදුම හතුටුයි මට නම් ඕන ආස උස්සට බුදුරුව දකින්න ඕන මොකද මම ඉන්දියාවේ දැකලා තියෙනවා ඔඩිසිය ගණන් උස දේව රූප ඔඩි 200 300 හනුමන්තා රූප විෂ්ණු රූප ශිව රූප ඒ වගේ දේව රූප දැකලා තියෙනවා ඒවා ඈතින් යනකොට අර ඈත නිල් පාට ගස් හතරින් දෙවියෝ අහසට පේනවා ඉන්දියාවේ දේව රූප හදලා මට ඒ හැම තැනකම හිතෙනවා අහස උසට මම බුදුරුවක් දකින්න කවද්ද අහස උසට බුදුරුව ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේ සුවිශල් බුද්ධ ප්‍රතිමා හැදෙනවා නම් කොයි තරම් එකක්ද ඈත ඉඳලා මිනිසුන්ට සාදු කියන්න පාරේ යනකොට වැඳගෙන යන්න නේද අපේ බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ රූපේ හදනකොට ඉරිසියා කරන්න එපා
ඊවට අකුල් හෙලන්න එපා. පුළුවන් නම් තමනුත් එකතු කරපු කීයක් හරි දීලා මේ වැලි කැටයකින් හරි කොටස්කාරයෙක් වෙන්න. ඒකෙන් තමයි ඔයාලට යම් දවසක සුගතියක් නිවනක් හැදෙන්නේ. විහෙර විහාර කරද්දි පන්සල් ආරාම හැදෙද්දි ඉරිසියා කරන්න එපා. පින් කරගන්න. ඇවිල්ලා වත් පිළිවෙත් කරන්න. ඔය අඩුපාඩු හොයන මිනිස්සු සමාලට රුපියලකින්වත් ආධාරයක් කරන්නෙත් නැහැ. අඩුපාඩුමයි. ඉතින් මං කියන්න ගියේ තමන්ගේ කට වැරදිලා හරි මොනවා හරි පවුකම් වෙලා තියෙනවනම් දඩයම් කළා තියෙනවනම් සුරාපානය කළා තියෙනවනම් මොන මොනවා හරි පවුකම් කෙරිලා තියෙනවනම් බේරෙන්නේ කොහමද? දැන් මෙයා කරපු තරම් පව් ඔයාලා කළා නෑ. ඔයාලා හාමුදුරුවන්ගේ පාත්‍රවලට පයින් ගහලා නෑ. සිවුරු ඉරලා නෑ. වයසක අයගේ හැරමිටි විසික කළා නෑ. මේ ගමේ ඉන්න බීපු මිනිස්සයා වුණත් පාරක් අයිනක ඉඳලා වාහනයක් නතර කළා අහවල් තැනට යන්නේ කොහොමද කියලා අහනකොට පාර කියනවා. අනේ මේ මම ඔය ලංකාවේ බණ කියන්න යනකොට දැන් නම් මේ ළමල් අපිට ෆෝන් වලින් අර මැප් එක දාගෙන යනවා. ඉස්සර ඒව තිබ්බේ නැහැ. සමහර ඇතුලේ ගම්මාන වලට අපි යනවා යන තැන අපි දන්නේ නැහැ. ඒතර පාරේ කාගෙන් හරි අහපු ගමන් හාන්දුරනේ පොඩ්ඩක් ඉන්න කියලා බයික් එකක් බයිසිකලයක් අරන් ඉතින්නම් අපිව ගිහින් ඇරලා ආනවා. මේ ලංකාවේ එහෙම මිනිස්සු ඉන්නවා. පාර කියන එක ලොකු පිනක් පෙන්වතුනේ. පාරවල් කියන එක පිනක්. ඇයි යා අතරමං වෙන්නේ? බය වෙන්නේ? වේලාවට එතෙන්ට යනවා. ලොකු ආනිසංස සැලසෙනවා. අරයා පාර කියපු නිසා. ඒව පින්. මේ රජා ඒවවත් කරගෙන නැතුව නිරේ පෙනිපෙනි ඉන්නේ. රජා කියනවා ස්වාමිනී දැන් මාව වේරගන්න කියනවා. මේ මහා කච්චාන මහරහතන් වහන්සේ ඔන්න අපායට යන්න උනත් පවු තියෙන කෙනෙකුට බේරෙන ක්‍රමේ අජ්ජේව බුද්ධං සරණං උපේහි අදම බුදුන් සරණ යන්න ධම්මංච සංඝංච පසන්න චිත්තු ධර්මේ සරණ යන්න සංඝරත්නේ සරණ යන්න තෙරුවන්ට පැහැදෙන්න බුදුරජාණන් වහන්සේට පහදින්න කියනවා. ධර්මයට පහදින්න කියනවා. සංඝරත්නයට පහදින්න කියනවා. තතේව සික්ඛායි පදානි පංච. සිල්පස පහක හික්මෙන්නේ කියනවා. අඛණ්ඩ පොල්ලානි සමාධියස්සු. ඒක සමාදන් වෙලා කඩන්නටුව රකින්න. පානාති පාතා විරමස්සු කිප්පං. අද ඉඳලා දැන් ඉඳලා සත්තු මරන්න එපා. උකුණෙක් ලේලිත් එක් මැස්සෙක් මඳුරුවෙක්වත් මරන්න එපා. ලෝකයේ අදින්නම් පරිවජ්‍යයස්සු. මේ ලෝකයේ හොරකම කියලා යමක් තියෙනවනේ. ඒකෙන් ඈත් වෙන්න හොරකම් කරන්න එපා. පෑනක් පැන්සලක්වත් හොරකම් කරන්න එපා. තමන්ගේ මිනිස්සයාගේ තියෙන සල්ලිවත් හොරකම් කරන්න එපා. දුවේ පුතේ අම්මලගේ සල්ලි තාත්තලගේ සල්ලි හොරකම් කරන්න එපා. යාළුවන්ගේ බෑග් වල තියෙනවා හොරකම් කරන්න එපා. අමජ්ජපෝ මාච මුසා අභානි. අමජ්ජපෝ කියන්නේ සුරාපානය කරන්න එපා. අද ඉඳලා බොන්න එපා. ගංජා සිගරට් බීඩි රාරකු කසිප්පු මොනමොනෝ හරි බොනවන අද ඉඳලා බොන්න එපා. ඉස්කෝලේ යන කොල්ල කෙල්ලෝ ටික බේරි අනෙලා කාටවත් බොන්න දෙන්නත් එපා. දුවේ පුතේ ළඟදී මාව හොයාගෙන ළමෙක් ආවා. සාමාන්‍ය පෙළට ඒ 9යි. මාස 6ක් ඉස්කෝලේ ගිහිල්ලා දැන් පිස්සු හැදිලා. හේතුව සුරාපානය. ළමයි මොන මොන හරි ගුලි කරලා බොණ්ඩ දීලා ඒව බීලා ඔළුවේ නහර වේලිලා
දන්න මොන වුණාද කියලා. ඒ සුරාව දරා ගන්න බැරුව උමුතු වෙලා. සාමාන්‍ය පෙළට ඒ නවයක් ගත්ත කොල්ලේ දැන් පිස්සෙක් කියන්නේ අනාගතේම අඳුරු කළා නේද? ඒකට ඒ සුරාව දුන්න එක කොයි තරම්නම් පව් කරගන්නවද? අම්මා කෙනෙක්ගේ ගින්දර, තාත්තා කෙනෙක්ගේ ගින්දර, ඒ පවුලේ ගින්දර, මේකගේ ජීවිතේ පිස්සෙක් වුණා. අනාගතේ යහපතක් කරන එක නැති වුණා. මේක කවදා හරි බැන්දොත් එහෙම බැඳින කෙල්ලට එන දුක, ඉපදින දරුවන්ට එන දුක, දුවේ පුතේ කවදාවත් කවදාවත් කාටවත් සුරාවක් දෙන්න එපා. සුරාවක් දෙනවා කියන්නේ කොහේ හරි අම්මා කෙනෙකුට ගින්දරක් ඔය දෙන්නේ, තාත්තා කෙනෙකුට ගින්දරක්, දරුවන්ට ගින්දරක්, බිරිඳට ගින්දරක් ඔය දෙන්නේ. සුරාපානෙ නම් දෙන්නම එපා. තමන් බොණ්ඩත් එපා. කොල්ලෙ කෙල්ලෙකුට ආදරේ නම් ඒ ආදරේ වෙනුවෙන් බොන් නැතුව ඉන්න. ඇත්තනම අවංක ආදරයක් එතන තියෙනවා. කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යමක් ඉල්ලිය යුතු නම් අනේ ඔයා මං වෙනුවෙන් බොන් නැතුන් ඉන්න කියලා ඇත්තටම සපත කරව ගන්න. ඒක තමයි තමන්ගේ අනාගතේ සම්පූර්ණ සැනසෙල්ල ඉල්ලුවා වෙන්නේ. බීපු මිනිහෙක් එක්ක පවුල් කනවා කියන්නේ පුදුම දුකක්. පුදුම දුකක්. මෙතන ඇති ඕනතරම් බොන. බයිනව නෙවෙයි, දොස් කියනව නෙවෙයි. අත ඉඳලා නතර කරන්න. මම නතර කරනවා කියලා හිතට අදිෂ්ඨානයක් ගන්න. එතනම දෙව්ලොව විරුද්ධ වෙනවා. එතනම නිවනට හැදෙනවා. මෙතෙක් කාලයක් ගෑණි බණිද්දි නතර කළේ නෑ. අම්මා තාත්තා කියද්දි නතර කළේ නෑ. ගමේ මිනිස්සු කියද්දි නතර කළේ නෑ. හාන්දුරු කියද්දි නතර කළේ නෑ. අද බුදුබණ පදයක් ඉදිරියේ ඔබගේ පව් නතර කළා කියන්නේ ඔයාලට නිවන් දකින්න පුළුවන්මයි. වෙන කිසි දෙයකට දමනේ නොවුන කෙනා බුදුබණ පදයකට දමනේ වුණා කියන්නේ බුදුබණ පදයෙන් ඔබට නිවන් දකින්න පුළුවන්. මෙච්චර බණ හෙද්දිමුත් පරණ පාරේ යන්න එපා. පාර වෙනස් කරපල්ලා. පරණ පාරේ යන්න එපා. ඔයාලා උනත් ගෙවල් වල රණ්ඩු වෙවි ඉන්න එපා. මිනිහට බැන බැන ඉන්න එපා. අද මෙහෙමත් බණ අහලා පරණ විදියට මේ ඉන්න එපා. නිරේ යනවට වැඩිය උලේ ඉන්න එක සැපයි කිව්වනේ. ඒක හිතන්න. මම මේ පව් කරගෙන අපාය යනවට වැඩිය බැනුම් අහගෙන ඉන්න එක සැපයි කියලා හිතන්න. රණ්ඩු වෙන්න යන්න එපා. පව් කරගෙන අපාය යනවට වැඩිය හදිහුණියන් කාගෙන ඉන්න එක සැපයි කියලා ওই දුක් ටික විඳගෙන ඉන්න. ඔබ ජීවත් වෙන්නේ බුදුබණ පදයෙන්. එතකොට සියදිවි නසා ගන්න එපා. මැරෙන්න එපා. දමල ගහලා යන්න එපා. ඊළඟට තියෙනවා මුසා අභානේ, බොරු නම් කියන්න එපා. සකේන ධාරේන ධාරේනච හෝහි තුට්ටෝ, තමන්ගේ බිරිඳගෙන් පමණක් සතුටු වෙන්න. දුවලා කසාද බඳිනකල් චරිත පරිස්සම් කරගන්න ඕන. කොල්ලෝ කසාද බඳිනකල් තමන්ගේ චරිත පරිස්සම් කරගන්න ඕන. බැන්දට පස්සේ තමන්ගේ නෝන හැර, තමන්ගේ මහත්ය හැර වෙන මිනිසුත් එක්ක අනාචාරය දෙන්න හොඳ නෑ. ඒකටයි පන්සිල් පද පහ කියන්නේ. කියනවා ඉමංච අරියං අට්ඨංග චරේනු පේතා සමාධ්‍යායේ කුසලං සුකුද්‍රයං. සැප උපද්දවන මේ කුසල් දහං අටේ සමාදන් වෙන්න අපායට යන කෙනාගේ පාර වෙනස් වෙනවා. බුදුන් සරණ යෑම, ධර්මයේ සරණ යෑම,
සංඝ රත්නේ සරණ යාම සතුන් නොමැරීම සොරකම් නොකිරීම වැරදි කාම සේවනයේ නොකිරීම බොරු නොකීම සුරා පානේ නොකීම කාරණා කීයද 8යි පින්වත් දුවේ පුතේ අම්මේ තාත්තේ බුද්ධ ශාසනයක වෙනුවෙන් බුදු කෙනෙක් හම්බුන එක වෙනුවෙන් මනුෂ්‍ය ජීවිතේ වෙනුවෙන් චෛත්‍ය වෙහෙර විහාර නොකලාට කමන්නේ තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් පද පහ රකින්න මහාන නොවුනට කමන්නේ පන්සිල් පද පහ පන්සිල් පද පහ රකින්න කෙනාටත් එයා ආපු ගමන් මාර්ගේ වෙනස් වෙනවා නා මහාන වෙනවා කියන එක කොයි තරම් ආනුභව සම්පන්න දෙයක්ද එයාගේ ජීවිතයට කොච්චර සැනසෙල්ලක් ලැබෙයිද ඔහු දස සිල් රකින්නකොට උපසම්පදා සිල් රකින්නකොට පිංකෙතක් වෙනවා ලෝකෙට ඒ අම්මට පුදුම යහපතක් ඒ දරුවා මහාන කරපු තාත්තට පුදුම යහපතක් එයාට ආදරයෙන් හිටපු අයට උනත් බුද්ධ ශාසනය විනේ මහාන වෙන්න යාව අත්හැරපු අයට පුදුම යහපතක් ඒ විදිහට පැවිදි වෙලා ඉන්න අයට දම්පෙන් පූජා කරන අයට පුදුම යහපතක් කියන රජතුමනි ඔන්න ඔය කාරණා අටේ පිහිටලා ඉන්න කියනවා ඊට පස්සේ කියනවා චීවරං පිණ්ඩපාතංච පච්චයන් සයනාසනං අන්නම් පානං කාදනියං වත්ත සේනාසනානෙච දදහයි උජුභූතේසු විප්පසන්නේන චේතසා පහන් සිතින් සංඝයා උදෙසා ආහාර පාන දාන මාන කුටිසිනසුන් පූජා කරන්න කියනවා මේ හැම පිනකටම ඔයාලා මූ වෙන්න ඇයි අපෙන් දැනුවත්ව නොදැනුවත්ව කොච්චර පව් සිද්ධ වෙලා තියෙනවද දැන් මේ යන ගමනේ පාර වෙනස් කරන්න ඕන පාර වෙනස් කරන පළවෙනි පියවර බුදුරජාන් වහන්සේ සරණ යන්නේ ධර්මයේ සරණ යනවා සංඝ රත්නයේ සරණ යනවා පන්සිල් පද පහ රකින්නවා දන් දෙනවා තියෙන්නේ පොඩි දෙයක්ද දන් දෙනවා මේ කරන හැම ශාසනික කටයුත්තකටම සම්බන්ධ වෙනවා උජුභූතේසු දන් දෙන්න කියලා කියන්නේ උජුභූතේසු කියන්නේ රහතන් වහන්සේලාට දැන් අද කාලේ රහතන් වහන්සේලා හොයාගන්න නැහනේ ඒ නිසා දන් දෙද්දි දන් දෙන්න සාංගික කරලා සංඝය උදෙසා කියලා දුන්න ගමන් රහතන් වහන්සේලා අයිතේ වතුර පොදක් දුන්නත් කිහිල් ලැබරියක් පූජා කළත් සබන් කැටයක් රේසරයක් පූජා කළත් මේ සංඝය උදෙසා කියලා සාංගික කළා දෙන්න මේ පිළිම විහෙර විහාර හදද්දී බුද්ධ ශාසනය වෙනුවෙන් කියලා කරන්න පන්සලේ හාන්දුරු වෙනුවෙන් කරනවා කියලා හිතන්න එපා එතකොට හාන්දුරු බැන්නොත් එහෙම අර ඔක්කොම එපා වෙනවා බුද්ධ ශාසනය වෙනුවෙන් කියලා කරනකොට ඒ ශාසනය වෙනුවෙන් බයින්ද කෙනෙක් නැහැ සාංගික කළ යමක් පූජා කරනකොට ඒකට අනුතුරු කරන්න කෙනෙකුට බෑ රහතන් වහන්සේලා වෙනුවෙන් පූජා කරන්න කරන හැම පූජාවක්ම සාංගික කළ කරන්න දානි ඉව්වත් දැන් දාන වෙනකොට අපේ ලොකු හඳුරු කරවිල වලට කැමති කියලා එහෙම හදන්න එපා සාංග අද සංගයාට දානේ පැහැදිලිනේ පොඩි හඳුරු කැමති මේ කේක් වලට කියලා එහෙම දාන ගේන්න එපා මම මේ සංගයා උදෙසා පැහැදිලිනේ ඉතුට දාන ගේනොට ලොකු හඳුරු නෑ පොඩි හඳුරු විතරයි ඉන්නේ මූණ ඇඹුල් කරගන්න එපා මේ දානේ සංගයා උදෙසා රහතන් වහන්සේලා සීකරගෙන බික්කෝපි සීල සම්පන්නේ වීතරාගේ බහුසුතේ තප්පේහි යන්න පානේන සදා පුඤ්ඤම් පවඩ්ඩති සාං දැන් ඒ කාලේ රහතන් වහන්සේලා
සාංගිකල්ල දම් පුදනකොට හැමදාම පින් වැඩෙනවා. මේ විදිහට දිවා රාත්‍රී පින් කරන්න කියනවා. ඔබ එතකොට ඊළඟ ජීවිතේ අපාය යන්නේ කියනවා. කම්මංසිය අඤ්ඤත්‍ර වේදනියා. හැබැයි මේ සසරේ ගියොත් එහෙම කවදා හරි හැබැයි විපාක දෙනවා. ඒ කියන්නේ පවක් කියන්නේ ඒක විපාක දෙනවමයි. එහෙනම් ඔයාලා මලක් පූජා කළත් ඒකෙත් විපාකේ කවදා හරි ලැබෙනවමයි. ඊට පස්සේ රජ්ජුරුව කියනවා මම අදාදම බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝරත්නයේ සරණ යනවා, සිල්පද පහ මම අදම රකිනවා, අදින් පස්සේ මම පන්සිල් කඩන්නේ නැහැ. ඊට පස්සේ චීවර පිණ්ඩපාත සිව්පස්සේ සංඝයා උදෙසා පූජා කරනවා. ඊට පස්සේ කියනවා ඒතා දිසෝ ලිච්ඡවි අම්බසක්කරෝ, මේ අම්බසක්කර රජ්ජුරෝ වේසාලියන් අඤ්ඤතරෝ උපාසකෝ විශාලා මහනුවර එක්තරා උපාසකෙක් වුණා. කොහොමද හිටපු මිත්‍යා දෘෂ්ටිය, කොහොමද අත්හැරපු හැටි? සද්දෝ සද්ධාවන්ත වුණා, මුදුකාරකෝ මෘදු මනුස්සෙක් වුණා. එහෙනම් අපිට ධර්මයේ ලැබෙන්න ලැබෙන්න අර මේ මේ මොකද්ද මෝල් ගහ බැඳා වගේද, එහෙම නැත්නම් මෘදු වෙන්න ඕනේද? කාරුණික වෙන්න ඕන, මෘදු වෙන්න ඕන, අන් අය කියන දේ අහන වෙන්න ඕන, සවන් දෙන කෙනෙක් වෙන්න ඕන, කලබල නැති කෙනෙක් වෙන්න ඕන. මේ ධර්මයෙන් ඕවා තමයි ලැබෙන්නේ. දරුවන්ට ධර්මයේ තිබ්බනම් දරුවන්ට ওই මෘදු කියන ගුණේම ඇතිනේ අම්මලාට දරුවෝ ඉක්මවන්න නේ. ඉතින් ඒ වුණාට අම්මලා දරුවෝ බණ අහනවට කැමති නෑනේ. බණ පොතක් බැලුවොත් බයයි මහාන වෙයි කියලා. හරියට මේ බෝම්බ නිපදවනවා වගේ. බණ අහනකොට බයයි මේක මහාන වෙයිද දන්නේ නෑ කියලා. ඕනතරම් Facebook ගියද මේක ප්‍රශ්නයක් නෑ. කොල්ලෝ කෙල්ලෝ ඔය හද්දීපං කරේ රවුම් ගහනවා ඒව ප්‍රශ්නයක් නෑ. බණඩින් ගිත්තක් අහනකොට බයයි. මේ මතක තියාගන්න, අම්මා ගැන තාත්තා ගැන කැක්කුමක් තියෙන දරුවෝ හැදෙන්නේ ධර්මය අහන අයගෙන්. අම්මගේ තාත්තගේ හිත රිද්දවන්නේ නැත්තේ ධර්මය අහන දරුවෝ. අවසානෙට ඔයාලව බලාගන්නේ ධර්මය අහන දරුවෝ. මේ ඇත්තටම ඔයාලගේ හිතත් එක්ක කතා කළොත් ඔයාලට පුතාලා දෙන්නේ කියනවා නම් එක්කෙනෙක් කොහෙවත් යන්නේ නැතුව හොඳට ඉගෙන ගන්නවා. තව එක ළමේ බණ අහනවා, gedara වැඩ ටික කරනවා, කාරුණිකයි. ඇත්තටම අර අම්මට මාව අවසානේ බලාගනී කියලා හිත ඇතුලෙන් හිතෙන්නේ කවුරු ගැනද? අර බණ අහන පින් කරන කාරුණික දරුවා ගැන. ඉගෙන ගන්න ළමයි කොහොමදත් පිටට යනවා. එක්කෝ පිටරට, එක්කෝ කොළඹ. අර ගමේ රඳින්නේ අර අහිංසකයා. පන්සල වෙනුවෙන් වැඩක් කරන්නේ අර අහිංසකයා. පුළුවන් නම් අහිංසක පුතෙක් හදන්න, අහිංසක දුවේ පින්පව් ගැන දන්න. උන් කොහොමදත් පින්වන්ත නිසා ඉගෙන ගන්නවා, රස්සාවල් ගන්නවා. පින්වන්ත දරුවෝ හිඟා කන්නේ. මුන් ඉගෙන ගත්තේ නැත්නම් හිඟා කයි කියලා හිතනවා නම් එහෙනම් පව්කාර දරුවෙක් වදලා නෑ. උන් හිඟා කන්නේ බය වෙන්න එපා. ජීවත් වෙන්න ක්‍රමයක් හැදේ. ඉස්කෝලෙන් උගන්වනවා, ටියුෂන් වලින් උගන්වනවා, gedara pimpau කියලා දෙන්න, හොඳ නරක කියලා දෙන්න, බණක් අහන්න යනකොට ගෙන්නගෙන යන්න, පොයට සිල් ගන්න ගෙන්නගෙන යන්න, කියපු බණපදයක් පුතාට කියලා දෙන්න, දුවට කියලා දෙන්න. එතකොට නම් ඔයාලා ගෙදර සතුට රඳී, නැත්තම් සතුට නෑ ගෙදර.
සංගංච සක්කංච තදා උපට්ඨහි හැමදාම සංගයාට උපස්ථාන කළා සකසලා ඊට පස්සේ සුලාවතෝ ච ආරෝගෝ හුත්වා සීරි සුඛී පබ්බජ්ජං උපාගමේ අර උල උඩ හිටපු මිනිස්සයා සනීප වුණාට පස්සේ මහාන වුණා බික්කුංච ආගම්ම කප්පින කුත්තමං ඊට පස්සේ ආ කප්පින තෙරුන් ළඟට ඇවිල්ලා භික්ෂුවක් වුණා ඊට පස්සේ උโบපි සාමාන්‍ය ඵලානි අජ්ජගුන් ඒ දෙදෙනාම ශ්‍රමණ ඵල ලැබුවා ඒතා දිසා සප්පුරිසානං සේවනා බලන්ඩ සත්පුරුෂයෝ සේවනේ කළාට පස්සේ ලැබෙන දේවල් මහප්පලා හෝති සතං විජානතං මහත්පල වුණා සූලා උතු අග්ගපලං අපස්සයි උල උඩ හිඳලා මහාන වෙච්ච කෙනා රහත් වුණා කොහේ යන්නද හිටියේ කොහේ යන්නද හිටියේ අපාය යන්න හිටියේ මේවාගේ සංසාරේ බණ අහහ සාදු කියපු පිම්බලෙන් දන් දුන්න පිම්බලෙන් පින් කරපු පිම්බලෙන් එදා පවුකාරයෙක් වුණාත උල උඩ ඉඳලා මැරෙන්න දුන්නේ දවස් 20ක් මැරෙන්න දුන්නේ නැත්තේ කවුද දවස් 20ක් එයා උල උඩ මැරෙන්න දුන්නේ නැත්තේ කවුද පින පින ඒකයි පින් කරන්න කිව්වේ මට නම් පුදුමේ ඒක පළවෙනි දවසේ මැරුණා දෙවෙනි දවසේ මැරුණා නම් උල උඩ මැරෙන්න දුන්නේ නැහැ සංසාරේ බණ අහපු පින දන් දුන්න පින වෙහෙර විහාරවල් කරපු පින අම්මට තාත්තට කීකරු වුණ පින මට නිවන් දකින්න ඕන කියලා පතපු පින බුද්ධ කාලේ හොරෙක් හොරා අහුණා උල උඩ තිබ්බා උඹට මැරෙන්න දෙන්නේ අනාගතේ උඹ කප්පින මහරහතන් වහන්සේගේ ගෝලෙක් වෙනවා කර්මී තීරණය කරන පුදුම සහගතයි පින පුදුම සහගතයි පින ගෙවල් වල කරදර දුක්ඛං කරලු එද්දි මැරෙන්නේ නැතු ඉන්න අද මේ බණ ටික පවා ඇහුනේ එදා ඔයාලා මැරෙන්න හිතද්දි මැරුන් නැති නිසා මෙතන කී දෙනෙක් වහකණ්ඩ හිතලා ඇතිද කී දෙනෙක් ගඟේ මුහුදේ පයින් හිතලා ඇතිද හිස හැරුණා තේ යන්න හිතලා ඇතිද එදා මැරෙන්නේ නැති නිසා අද බණ අහනවා අද පින්පව් ගැන අහනවා ජීවත් වෙන්න මැරෙන්න එපා ජීවත් වෙන්න බණ ඇසීම පිණිස ජීවත් වෙන්න පින් කිරීම පිණිස ජීවත් වෙන්න අපායේ නොවැටීම පිණිස ජීවත් වෙන්න සසර දුකෙන් නිදහස් වෙන්න අවසාන කාලේ පුළුවන් තරම් පින් එකතු කරගන්න මේ අවසාන පින් ටිකයි කුඹුරක වී බැත ගොඩක් ගොඩ කරලා ඒ කුඹුර අතු ගන්නකොට අවසාන වී ගෙඩියත් එකතු කරලා ගන්නවා වගේ අපතේ යවන්න නැතුව ඉතුරු කරගන්න එකතු කරගන්න මැණික් එකතු කරනවා වගේ එකතු කරන්න පිං මග හැරෙන්න දෙන්න එපා මට ඒ වගේ හාමුදුර නමක් තමයි අපි මේ දිය බෙදුමේ නායක හාමුදුර හම්බෝනේ උන්වහන්සේ ලංකාවේ ඉදිවෙන හැම කොහේ හරි චෛත්‍යයක් දැනගත්තොත් උන්වහන්සේ බණකට දානයකට ගිහිල්ලා හම්බෙන පිරිකරේ කීයක් හරි යවනවා ඒ චෛත්‍යයට උන්වහන්සේ දන්නේ නැහැ ඒ පන්සල කවුද කියලාවා පින් එක හාමුදුරුවරු එහෙම පින් එකතු කරගන්නවා නම් ඔබ
එකතු කරගන්න මේ බුද්ධ ශාසනයේ අවසාන කාලයයි බුද්ධ කාලේ හොරු වෙලා ඉපදී අඟුලිමාල වගේ වෙලා ඉපදී පාඨාචාරල වගේ ඉපදී හැබැයි මේ පින රහත් නොවි මැරෙන්න දෙන්නේ නැහැ රහතන් වහන්සේ එනකල් උල උඩ හරි තියා ගන්නවා දවස් 20ක් පින ඊට පස්සේ පලං කනිට්ටම් පන අම්බසක්කරෝ කනිෂ්ඨ ඵලයේ ලැබුව අම්බසක්කර සෝතාපන්න ඵලයට පත්වලා දැන් මට කියන්න අම්බසක්කර රජුරවන්ට නිරේ පෞටික දැන් විපාක දෙනවද නෑ ආයෙ නිරේට වැටෙන්නේ නෑ තිරිසන් ලෝකේ වැටෙන්නේ නෑ ප්‍රේත ලෝකෙ වැටෙන්නේ සෝවන් වුණාට පස්සේ ආත්ම භව අටක් ඉපදෙන්නේ විඳින්න තියෙන දුකක් ආත්ම භව හතෙන් ඉවරයි මට ඔබ කියන්න මට කියන්න පින්වතුනි අමාරුම වැඩේ රහත් වෙන එකද සෝවන් වෙන එකද උපමාවක් කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා අතට දිය බින්දු හතක් අරගෙන වතුර බින්දු හතක් අතට අරන් වදාලා අතේ තියෙන වතුර ටිකද වැඩි මුහුදේ තියෙන වතුර ටිකද කියලා මුහුදේ මෙච්චරයි කියලාවත් කියන්න බෑ මෙච්චර වතුර ටිකක් ඉතුරු වෙලා අතේ තියෙන මුළු මුහුදම හිඳුනොත් හිඳිච්ච වතුර ප්‍රමාණය ගැන හිතන්නවත් පුළුවන්ද? පින්වත් මහණෙනි සෝවාන් වුණොත් ඉතුරු වෙන්නේ මෙච්චරයි දුක. මොහොඳක් වගේ දුකක් නැති වෙනවා. එහෙනම් සෝවාන් වෙනවා කියන්නේ අමාරුම වැඩේ. තමන්ගේ සංසාර ප්‍රශ්නේ 99.9999999999ක් විසදෙනවා සෝවාන් වුණා. සෝවාන් වීම පිණිස යට කාරණා හතරක් එකතු වෙන්න ඕන. ඒ තමයි සත්පුරුෂයෙක් මුණ ගැහෙන්න ඕන. දැන් මේ දෙන්නටම මාර්ගඵල ලබන්න මුණ ගැහිච්ච සත්පුරුෂයා කවුද? ඈ? කප්පින මහරහතන් වහන්සේ. සත්පුරුෂයෙක් මුණ ගැහෙන්න ඕන. සද්ධර්මයේ ශ්‍රවණය වෙන්න ඕන. එතන මේ අන්තන්ට සද්ධර්මයේ දුන්නේ කවුද? කප්පින මහරහතන් වහන්සේ. ඊළඟට යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕන. ඒ කියන දේ මනසින් පිළි අරගෙන එයාගේ කල්පනාවත් එක්ක එකතු වෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය. ධම්මානුදම් ප්‍රතිපදාව කියන්නේ ප්‍රතිපදාවේ හැසිරෙන්න ඕන. මෙන්න මේකට කියනවා සෝතාපට්ටි අංග හතර කියලා. සත්පුරුෂ ඇසුර ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරේ ධම්මානුදම් ප්‍රතිපදාව. තමන් සෝහන් වෙන්න සුදුස්සෙක් නම් තමා තුල වැඩෙනවා බුදුරජාන් වහන්සේ ගැන පැහැදීම. ධර්මයේ ගැන පැහැදීම, රහතන් වහන්සේලා ගැන පැහැදීම. පංසිල් පද වා හැදෙනවා. මේ ලෝකේ කෙනෙක් සෝහන් වුණාට පස්සේ ඒ සෝවාන් වෙච්ච කෙනාගේ සෝවාන් ඵලය ලෝකෙට පේන්න කරුණු හතරයි තියෙන්නේ. බුදුරජාන් වහන්සේ ගැන පැහැදීම සෙලවෙන්නේ නැහැ. ධර්මයේ ගැන පැහැදීම සෙලවෙන්නේ නැහැ. සංඝයා ගැන පැහැදීම සෙලවෙන්නේ නැහැ. කිසිම ආකාරයකින් පංසිල් පද පහ කැඩෙන්නේ නැහැ. ඔච්චරයි. ඕකට කියන සෝතාපට්ටි අංග හතර කියලා. බුද්ධි අවිච්ඡ ප්‍රසාදේ ධර්මයේ අවිච්ඡ ප්‍රසාදේ සංඝ රත්නයේ අවිච්ඡ ප්‍රසාදේ පංචිල් පද පහ කැඩෙන්නේ නැහැ ආර්යකාන්ත සීලය යම් කිසි කෙනෙක් එහෙනම් මේ රජ්ජුරුවන් මුලින්ම ඕක නේද දුන්නේ සෝතාපන්න අංග හතර පුරුදු කරන්න කිව්වා දැන් කියන්න දුවේ පුතේ පින්වතුනි ඕක දැනගෙනද බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ ධම්මං සරණං ගච්ඡාමි කිව්වේ සංඝං සරණං ගච්ඡාමි කිව්වේ ဒුතියම්පි තතියම්පි කිව්වේ
පාණාතිපාතා වේරමණී කියලා කිව්වේ කප්පින මහරහතන් වහන්සේ අම්බසක්කර රජුරුවන්ටත් උලේ හිටපු කෙනාටත් පමණක් දුන්න අවවාදයක් නෙවෙයි. මගේ බුදුරජාණන් වහන්සේ ඔබ සියලු දෙනාටම ඔය අවවාදේ දුන්නා. තෙරුවන් සරණ යෑමයි පංචශීලයයි. දුන්නද නැද්ද? උදේ හවස කියනවද නැද්ද? කිව්වට දන්නවද මේ සෝතාපන්න අංග හතර කියලා? ඒ නිසා රකින්නේ සතර අපායෙන් නිදහස් වෙන නිධානේ මුලින්ම දුන්නද නැද්ද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට? ඒක තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. දුවේ පුතේ පිංගුතුනේ, ඔයාලා ලොකු දෙයක් කරගත්තේ නැති වුණා කියලා හිතුවට ඔයාලට පුළුවන් වුණොත් මේ හදවතේ බුදුරජාණන් වහන්සේට ආදරේ ගෞරවේ බුදු ගුණ අහලා 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 ධර්මයේ ගැන ආදරේ ගෞරවේ බණ අහලා අහලා සංඝ ගෞරවේ රහතන් වහන්සේලාගේ ගුණ අහලා අහලා හිත පහ දෙන්න පුළුවන් නම් උඹලා අපායට බය වෙන්න එපා. බය වෙන්න එපා. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ ගිය කෙනා අපාය යන්නේ නැහැ. ඒ ගින්දරෙන් පිච්චෙන්නේ නැහැ යා. පහය මානුසන්දේහයන් මේ අවුවේ පිච්චි පිච්චි මේ පොළොවත් එක්ක ඔට්ටු ඔට්ටු වෙවි. මේ කරගැට අත්වල පතුරු ගැහිලා තියෙන අත් තියෙන මේ ඇඟ මනුස්ස ශරීරී අතහැරපු ගමන් දේවකාය පරිපූර්ණ ශාන්ති දෙවියෙක් රැස් විහිදෙන ඇඟෙන් රත්තරන් අතපය. බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා, ධර්මයේ සරණ ගිය නිසා, සංඝ රත්නයේ සරණ ගිය නිසා, පන්සිල් පද පහ රැකපු නිසා. පහයි කරන්න එපා කිව්වේ ගොඩෝ දේවල් නෙවෙයි. පහක් කරන්න එපා කිව්වා. සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, වැරදි කාම සේවනය කරන්න එපා, බොරු කියන්න එපා, සුරාව ගන්න එපා. තියෙන විදිහකට දන් දීපල්ලා කිව්වෝ. පොඩි දෙයක් හරි. එච්චරයි. එහෙනම් මේ නිරේ ගියේ මෙච්චර කෝටි සංඛ්‍යාත පිරිසක් ඕ ටික කරගන්න බැරුව අපේ ආචිල සීල හතර මහා පාය උපන්නේ කිම? තෙරුවන් සරණ යෑමත් පන්සිල් පද පහත් රැක ගන්න බැරිවීම. ඔන්න වෙච්ච දේ. හත්මුතු පරම්පරාවකින් එකෙක් දෙවියන් අතර ගිහිල්ලා නැහැ. කාගේ කාගේත් පවුල් වල ගත්තට පස්සේ ඕන තරම් පෙරේතු ටික නම් ඉන්නවා ගෙවල් වල. මහ පොළොව බදාගෙන ගෙවලයක් කුටික ගෙවල් වල ඉන්නවා. මේ පොළොවට ආසකල්ල රණ්ඩු වෙලා උණ්ඩ බැරි වුණා. බුදුන් සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝ රත්නයේ සරණ යන්න. අර බලන්න අනුන්ගේ ගෑනුන්ට පෙරේතකම් කළා මිනිහල මරන්න ප්ලෑන් කළා පව් කරගෙන හිටපු මේ අම්බසක්කර රජ්ජුරුවෝ එයත් සෝවන් වුණානේ. මොකද්ද සෝවන් වීම පිණිස කළේ? තෙරුවන් සරණ යෑමයි, පන්සිල් පද පහ රැකීමයි, දන් දීමයි, නිතර බණ ඇසීමයි. අද කාලේ අපි කියමුකෝ කාලේ පහර කෑමට හෝ ඉන්ද්‍රියම් මෝරලා නැති නිසා හෝ සෝවන් වෙන්න බැරි වුණා කියලා. නමුත් ඔබ අද අවංකවම බුදුන් සරණ ගියොත්, දහම් සරණ ගියොත්, සඟුන් සරණ ගියොත්, පන්සිල් පද පහ රකින්න පුරුදු වුණොත් ඒකෙන් තමයි යම් දවසක ඔබ සතර අපායෙන් නිදහස් කරවන්නේ. ඔය අඬන වැළපෙන දුකෙන් නිදහස් කරවන්නේ ඒකෙන්.